Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් කටයුතු ආරම්භ කළ ඉපැරණිම ගුවන් සේවා අතරට ඒරොෆ්ලොට් ගුවන් සමාගමද පත්වනවා. දහස් ගණනින් සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පහසුකම් ලබා දුන්නේද ඒරොෆ්ලොට් ගුවන් සමාගමයි. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කරමින් දෙරටේ ආර්ථිකයට ශක්තිමත් පදනමක් එක් කිරීමටද මෙම ගුවන් සේවාව සමත්ව තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇතැම් වගකීතු නිලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපයන් හේතු කොටගෙන රුසියානු ඒරොෆ්ලොට් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකාව අතර පැවති ගුවන් ගමන් සේවා සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදු වුණා. වෙනත් රටක ඇති වූ රක්ෂණ සිදුවීමක් මූලික කරගනිමින් ශ්‍රී ලංකාවට පැමිණි ඒරොෆ්ලොට් ගුවන් යානයක් රඳවා ගැනීමේ සිදුවීමත් සමගම රුසියාව දැඩි තීරණයක් ගනු ලැබුවේ ශ්‍රී ලංකාව සමග සිදු කරන ගුවන් ගමන් සේවා මුළුමනින්ම නතර කර දැමීමටයි. මෙහි බරපතල තත්ත්වය ශ්‍රී ලංකාවට තේරුම් යන්නේ රුසියාවගත් එම දැඩි තීරණයෙන් පසුවයි. ඉන් පසුවගත් දැඩි ප්‍රයත්නයකින් අනතුරුවයි රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීමට එකඟතාවය පළ වුණේ. මාස ගණනාවක් පැවති එම සාකච්ඡාවලින් අනතුරුව මේ වන විට ඒරොෆ්ලොට් ගුවන් සමාගම යළි ශ්‍රී ලංකාව සමග සිය ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒ අනුව මොස්කව් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් කටයුතු ආරම්භ කරමින් පළමු ගුවන් යානය අද එරටින් පිටත් වනවා. එම ගුවන් යානය හෙට උදෑසන 10:45ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වීමට නියමිතයි. මගින් 290 දෙනෙකුගෙන් මෙම ගුවන් යානය සමන්විත බවටයි තොරතුරු වාර්තා වන්නේ. එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද බෙහෙවින් වැදගත් වනු ඇති. ඔක්තෝබර් මාස 31 වනදා දක්වා කාලය තුළ ගුවන් ගමන් වාර 4ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සඳුදා සහ සිකුරාදා යන දින දෙක තුළ මෙම ගුවන් ගමන් වාර 4 ක්‍රියාත්මක වනවා. දැනට මොස්කව් වලින් ලැබෙන තොරතුරු වලට අනුව වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඒරොෆ්ලොට් ගුවන් යාන සඳහා මගින්ගේ විශාල ඉල්ලුමක් ඇති බවයි. සියලුම ගුවන් යාන උපරිම ධාරිතාවයකින් යුතුව ගමන් කිරීමට හැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ගුවන් තොටුපළ ගුවන් සේවා සමාගම පවසන්නේ. ලබන නොවැම්බර් මාසයේ සිට ගුවන් ගමන් වාර 6ක් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සිදු කිරීමට නියමිතයි. ඒ අනුව සඳුදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින තුන තුළ ගුවන් යාන තුනක් කරහා ගුවන් ගමන් වාර 6ක් දෙරට අතර ක්‍රියාත්මක වනු ඇති. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.